යුරෝපයේ ධර්මදූත මෙහෙවරේ නිරත වෙද්දී අපි දකින්නව දැන් යුරෝපය වගේ රටක ශ්‍රී ලාංකීය බෞද්ධයන් ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලාංකීය බෞද්ධ නොවන පාර්ශ්වයන් ඉන්නවා. ඒ වගේම තමයි වෙනත් ආගම් අදහන පුද්ගලයන් ඉන්නවා. මේ පාර්ශ්වයන්ගෙන් කුමන පිරිස්ද වැඩි වශයෙන් මේ බෞද්ධ විහාරස්ථාන කරා ඇදෙන්නේ සහ ධර්මයේ ඉක්මනින් බැලඳ ගන්න පෙළඹෙන්නේ? ඇත්තටම යුරෝපීය මිනිසු කුඩා වයසේ ඉඳලම අධ්‍යාපනයත් එක්ක ඔවුන්ට බොහොම පහසුයි බුදුදහම වැළඳ ගන්න. ඉතින් අර බුදුදහම වැළඳ ගැනීමම කියන එක නෙවෙයි. ඔවුන් ගොඩක් කාරණා අපිට දකිනවා බුදුදහමෙන් පැත්තෙන් දිනු කරගත්තා. දැන් උදාහරණයකට ගත්තොත් යුරෝපයේ දරුවන්ට කුඩා කාලේ ඉඳලා උගන්වනවා බොරු කියන්න එපා කියලා. ඇත්තටම උන් බොරු කියන්නේ නැහැ. ඉතින් ඒකෙන් ඇත්තටම අර නිර්මල බුදුදහමේ තියෙන කරුණු කාරණා යුරෝපීය මිනිස්සු අද පුරුදු පුහුණු වෙලා තියෙනවා. උන්ගේ ජීවිතෙන් ලේසියෙන් මේක තල්ලු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඉතාලියේ වතිකානුව ගත්තාම කතෝලික බැතිමතුන්ගේ ප්‍රධානම පූජනීය ස්ථානය. නමුත් පාප් වහන්සේ වාර්ෂිකව භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරගෙන සරරාත් ශිෂ්‍යම සරව ආගමික වැඩමුළු පවත්වනවා ඉතාලිය පුරාවට. ඉතින් ඒවත් එක්ක මේකට එක පැත්තකින් කියලා නැහැ කතෝලික පින්නතුල ලොකු දායකත්වයක් විහාරස්ථාන වලට දෙනවා. විශේෂයෙන් ඉතාලියේ විහාරස්ථාන ගත්තාම දකුණු ඉතාලියට එහෙම ගියාම අපි දකින දෙයක් තමයි කතෝලික ඇත්ත සමානට සිල් සමාදන් වෙනවා ඇවිල්ලා. ඉතින් ඒවත් එක්ක බලනකොට ලොකු උදව්වක් මේ සම්බන්ධ කරගෙන කරනවා. දැන් අපේ විහාරස්ථානයේ එහා පැත්තේ තියෙනවා ෆ්‍රැන්චෙස්කානි නිකායේ දේවස්ථානය. ඒ පියතුම අනිවාර්යයෙන්ම අපේ විහාරස්ථානෙට එනවා. ඒ වගේම මමත් ඒ දේවස්ථානෙට යනවා. බෞද්ධ පින්නතුලගේ වැඩසටහන් කරනකොට අපි එතුමටත් ආරාධනා කරනවා. ඉතින් ඒ වගේ අපේ සහයෝගීතාවක් ගොඩනගාගෙන ගත්ත ගමන්ම මේක අතර වුණොත් අපිට ලොකු දායකත්වයක් දීලා තියෙනවා. විශේෂයෙන්ම ඉතාලි බෞද්ධ සංගමය එහෙම ගත්තාම අපේ ආයතන ඉදිරියට පවත්වාගෙන යන්න ඕන ලොකු වෙහෙසක් දරනවා මේ වෙනකොට. මේ සමස්තෙම ගත්තාම ලොකු උදව්වක් අපිට වෙලා තියෙනවා මේ හැමෝගෙම දායකත්වය.